ඉතාම ලාබාල දරුවන් පවා රෝගී වී මෙහි ප්‍රතිකාර ලබනවා. දරුවන් වගේම පවුල්වල අයත් අසීමිත කායික මානසික පීඩනයක් ලබනවා කියලා කියනවා. එහෙමයි. මෙහෙම වෙන්නේ සාමූහිකව කරපු කර්මවල ප්‍රතිඵලයක් විදිහටද කියලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට විමසනවා. එහෙමයි. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මයේ දායාද කොටගෙන ඉපදිනවා කියලා. සත්වයා කර්මයේ මගේ කොටගෙන ඉපදිනවා කියලා. සත්වයා කර්මයේ ඥාතියා කොටගෙන ඉපදිනවායි කියලා පින්වතුනි. එමනම් යම් කෙනෙක් අත්විඳිනා වූ සැප වේදනාවත් දුක් වේදනාවත් කියන්නේ රෝගී භාවයත් නිරෝගී භාවයත් කියන්නේ ලස්සනත් අවලස්සනත් කියන්නේ උගත් භාවයත් නූගත් භාවයත් කියන්නේ දුප්පත් භාවයත් පොහසත් භාවයත් කියන්නේ හේතුඵල ධර්මයක්මයි පින්වතුනි. බුදුදහමට අදාළව හේතුඵල ධර්මයක්මයි. බුදුරජාණන් වහන්සේ කර්ම නියාම ධර්ම නියාම ශ්‍රිතු නියාම බීජ නියාම කියන නියාම ධර්මයන් දේශනා කරනවා. නමුත් එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සත්වයා කර්මයේ දායාද කොටගෙන ඉපදී කියලා. සත්වයා කර්මයේ මගේ කොටගෙන ඥාතියා කොටගෙන ඉපදී කියලා කියනවා. එහෙමනම් මුල් වෙන්නේ කර්මයේ කියන කාරණේමයි පින්නතුනේ. ඔබ හිතන්නේ යම් කෙනෙක් කොළඹ සස්ත්‍රීක ජීවිතයක් ගත කරනවා සුවපහසු ජීවිතයක් ගත කරනවා. නමුත් මෙයාට එකපාරට හිතක් සකස් වෙනවා මම මේ සියල්ලම විකුණලා මං අර ඈත ප්‍රදේශයකට ජීවිතයකට යනවා කියලා. එයා ඒ ඈත ප්‍රදේශේ ජීවත් වෙන්න ගියාට පස්සේ ඒ තීන කටුක ශුෂ්ක පරිසරය නිසා එයා රෝගී භාවයට පත් වෙනවා. එයා රෝගී භාවයට පත් වුණාට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් එයා රෝගී වුණේ ධර්ම නියාමයක් නිසා කියලා. එහෙම නැත්නම් සිතු නියාමයක් නිසා කියලා කියන්න පුළුවන්. මොකද දැඩි අවුරශ්මිය, අවැස්සන, දෝවිල්ලේ ප්‍රදේශවල මේ සිතු නියාමයක් ධර්ම නියාමයක් නිසා එයා ලෙඩ වුණායි කියලා කියන්න පුළුවන්. ඒක සාධාරණයි. නමුත් ඉන් ඉහළින් යම් නියාම ධර්මයක් තියෙනවා. ඒ තමයි කර්ම නියාමය. මොකද එයාට මේ වගේ සස්ත්‍රීක කොළඹ නගරයක් අතහැරලා අර ඈත ශුෂ්ක ප්‍රදේශයක ජීවත් වෙන්න යන්න හිතුනේ සංස්කාරපත්‍ය විඥානය කියන අතීත කර්ම ශක්තියක් නිසාමයි පිණතුනේ. ඒ අතීත කර්ම ශක්තියන් නිසාමයි යාටේ දැනීම සකස් වුනේ මම මෙතන විකුණලා දාලා යන්න ඕනේ කියලා. ඒ නිසා නිරේතුරුව කර්ම නියාම ධර්ම නියාම සිතු නියාම වශයෙන් තිබුණත් මේ සෑම කාරණයකදීම කර්ම නියාමය බුල්ලට එනවා පිණතුනේ. දැන් ඔබ සුනාමියක් ගන්න සුනාමිය කියන්නේ මොකද්ද? ධර්ම නියාමයක් නැත්තම් සිතු නියාමයන්ටයි ඒක ගැනීම. මහා සාගරයේ සතර මහා ධාතුව කම්පා විතින් සකස් වෙන්නා වූ ධර්මතාවය. ඒක සිතු නියාමයක් හැටියටත් ගන්න පුළුවන් ධර්මතා නියාමයක් හැටියටත් ගන්න පුළුවන්. නමුත් මේ ධර්ම නියාමයක් සිතු නියාමයක් හැටියට මේවා සිද්ධ වුණත් මේවාට අසු වෙලා මිය යන්නේ කර්ම නියාමයන් නිසාමයි පින්වතුනි. මොකද සමහරු ඉන්නවා මීටර ගානක් ගහගෙන ගියත් එයා බේරිලා ගොඩරේනවා පින්වතුනි. සමහරු ඉන්නවා මේ වාහනේ යන කෙනත් මේකට අසු වෙලා මැරිලා යනවා. ඒ නිසා මේ සෑම කාරණයකදීම බුදුරජාණන් වහන්සේ කර්මය කියන කාරණේ මුලට අරන් පෙන්නනවා පින්වතුනි. ඒ නිසා මනුස්ස සමාජයේ යම් කෙනෙක් ජීවත් වෙද්දී කුඩා කාලයේදීම ඒ දරුවාව රෝගී භාවයට පත් වෙනවා නම් ඒ රෝගී භාවය නිසා ඒ දෙමාපියන් අප්‍රමාණ පීඩාවට පත් වෙනවා නම් ඒක හේතුඵල ධර්මයක්මයි පින්වතුනි. හේතුඵල ධර්මයක්. දැන් ඔබ හිතන්න කෙනෙක් ජීවත් වෙනවා. එයා නිතරම සත්ව හිංසාව කරනවා. මේ සත්ව හිංසාව කියන්නේ මේ හරක්ට ඌරන්ට කුකුලන්ට ගහනවා මරනවා කියන කාරණයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සත්ව හිංසාව කියන කාරණේදී මුලටම එන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාව පින්වතුනි. කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිහිල්ලා අවුරුදු 2600ක් වෙනවා දැන් අපේ අතින් බුදුරජාණන් වහන්සේට හිංසා වෙන්නේ නැහැ කියලා. ඒක අන්ත මෝහ මූලික අදහසක් පින්වතුනි. මේ මොහොතේත් ඔබට ජීව බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා පින්වතුනි ඔබ අතින්. ඔබ එතෙන්ට ගියොත්. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව දේශනා කරනවා ආනන්ද මගේ ඇවෑමෙන් සාස්තුන් වහන්සේ වෙන්නේ මේ උතුම් ධර්ම විනයයි කියලා පින්වතුනි. එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් ඒ ජීවමාන සාස්තුන් වහන්සේ මේ උතුම් ධර්ම විනය දෙක පින්වතුනි. එහෙනම් අපි මේ මොහොතේ මේ උතුම් ධර්ම විනය දෙක විකෘති කරනවා නම් මේ උතුම් ධර්ම විනයට අගෞරවයක් කරනවා නම් ඒ අගෞරවයක් කරන මොහොතක් පාසා අපි නොදැනුවත්වම පින්වතුනි ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කරපු කෙනෙක් බවට පත් වෙනවා.
Meka balawat makusalayak me manusa loke api bauddhaya athin siddha wenna. Meka wediyenma siddha karanne anya agamika pinmathulla pinmathuni. Me anya agamika pinmathulla nodanna abhavaya nisama budhurajanan wahansege ara detisma purusha lakshanayan babalna rupakaya ayata aakarin ek ek katuti walata yoda ganna. E wagema apramana dharma viniya vivechanayanta lak karanawa. E wagema anya agamikayanta wada vartamane singala bauddha pinmathullama balawattu budhurajanan wahanse saastun wahanse dharma viniyata hinsa kirime balawat kriyadamayanta yomu vela me balawat akusale nirayaturuwa siddha karaganna pinmathuni. Etokota deweni sattwa hinsawa tamai rahatan wahanseta karannawu hinsawa. Metendi kawuda loke rahatan wahanseela kiyala apita hoyanna bae pinmathuni. Api hoyanne giyot nathi akusal karagena tawa tawa akusalmai api karaganne. Elisa me mohote rahatan wahanseela hetiyata me mulu arya sangheyama oba dakinna daksha wenno one. Obe game pansale swamin wahanse taranne swamin wahanse oba nireturuwama me utum rahatan wahanse me utum sangheya kiyana aramuna tule indan arthiya tule indan oba dakinna daksha wenno one pinmathune. Mokada tawa swamin wahanse kenekge avabodhaatmaka tattwayan apita kohithma kiyanna bae. Pansalaka sowan wicca swamin wahanseela inna puluwan. Pansal tula utum adhigamayan saakshaat karaganna margaya tula gaman karana shaktimat swamin wahanseela inna puluwan. Enisa nireturuma oba sangheya utum rahatan wahanse kiyana tana indan dakinna oba daksha wenna one pinmathuni. In naththam api nireturuwa sangheyata karannawu hinsawan peedawan tulin barapatala sattwa hinsawanta adala akusalaya api siddha karaganna. Ilangata budhurajanan wahanse desana karana balawat hinsawa tamai amma taattaata karannawu hinsane pinmathuni. Budhurajanan wahanse anantariya paapa karma desana karanakota rahatan wahanse merimat anantariya paapa karmayak amma taatta merimat anantariya paapa karmayak kiyalai desana karanne. Enam balanna amma taatta merimat anantariya paapa karmayak nan rahatan wahanse merimat anantariya paapa karmayak nan oba amma taattaata duka vedanawak manasika peedanawak dena kohotema rahatan wahanse kenekuta kalaavu peedave akusale oba at karaganna pinaduri. Rahatan wahanseeta kalaavu peedave akusale at karaganna. Enam balanna vartamana samaajaye me dharmaye nodenuwat bhavaya nisa daruwan natin koi saame akusale siddha wenawada kiyala balanna pinaduri. Lokaya thula rahatan wahanseela nathi unath deyyene rahatan wahanseelaage gunayan hatiyata budhurajanan wahanse desana karana me amma taattaage gunayanta karannawu hinsawan nisa balawat thunweni akusale nireturuwa daruwan siddha karagannawa pinaduri. Enisa nireturuwa amma taatta samaga katiyutu karaddi oba nireturuwa dakinna one me rahatan wahanse namak samagai man katiyutu karanne kiyala. E wagema budhurajanan wahanse amma taatta kiyanne maha brahmaya kiyala desana karanawa. Amma taatta daruwa desa balanne me metta karuna mudita upeksha kiyala me maha brahma gunayan gen pinathuni. Enisa me maha karuna gunayan gen metta karuna mudita upeksha gunayan gen oba desa daruwa desa balana amma taattaata oba darunu aakarein napuru aakarein balanawa nan eya me loke balawat akusalayak pinathuni. Enisa budhurajanan wahanse me maha brahmaya kiyana gunaya obe gedetta genalla deela thiyenawa. Obata kavadaakwat maha brahmaya as walin dakinna bae. Namuth pinathuni budhurajanan wahanse maha brahmaya kiyana arthaya obe nivasata genalla deela thiyenawa amma taatta hetiyata. Maha brahmaya kiyana arthaya obe nivasata genalla deela thiyenne pinwat daruwanta puluwan taram pin karagannamai puluwan taram pin karagannamai. Enisa nireturuwa maha brahmayin dedena gedara hididdi obe brahma gunayan handunan nathuwe maha brahmayinta nireturuwa manasika peedawan karanawa nan maha brahmayata peeda kalaawu akusale oba at karagannawa pinathuni. Enam balanna nodenuwat bhaven daruwan natin kochchara me barapatala akusal siddha wenawada namu samaaje handunan naha pinathuni. E wagema nireturuwa sattwa hinsawan sattwa ghatanayan nireturuwa samaaje thula siddha wenawa. Namuth me sattwa ghatanayan sattwa hinsawan nisa yam kene merena welawae pinathuni eyata me sattwa hinsawan yata pat wenawa. Den oba hitanne kenek nireturuwa amma taattaata peeda karanawa peeda kalath eya samaaje inna loku daanapatiye
එයා හොඳ දානපතියෙක්. සිලුත් සමාදන් වෙනවා. නමුත් මේ කෙනා මැරෙනවා. මැරෙන්න යන වෙලාවේ අර අම්මා තාත්තාට කළා වූ අකුසල දේ මතකෙට එන්නේ නැහැ. එයාට මතකෙට එන්නේ කළා වූ පින්කම. එතන එයා සත්ව හිංසාවක් කළා. අම්මා තාත්තාට හිංසාවක් කළා. ධර්මයට හිංසාවක් කළා. ධර්ම රත්නේ පිළිගත්තේ නැහැ. නමුත් එයා ශක්තිමත් පින්කම් කළා. මැරෙන වෙලාවේ පින උපාදානය වෙනවා. අන්න මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබෙනවා. මොකද මැරෙන වෙලාවේ උපාදානය වුණේ තෘෂ්ණාපච්චයා උපාදානං පිනයි උපාදානය වුණේ. අර සත්ව හිංසා අම්මා තාත්තාට හිංසා කරපු දේවල් උපාදානය වුණේ නැහැ. අර පින උපාදානය වෙච්ච නිසා අන්න මනුස්ස ලෝකේ මව් කුසකයා උප්පත්තිය ලැබෙනවා. දැන් මව් කුසකේ උප්පත්තිය ලැබුවේ කුමක් නිසාද? තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති. අම්මාගේ මව් කුසේ දැන් එයා වැඩෙනවා. අන්න මව් කුසට බැසගත් අවතාර චුතිසිත නිසා මව් කුසට බැසගත් මොහොතේ පටන් මව් කුසේදී ඒ කලල රූපය රෝගී භාවයට පත් වෙනවා පින්නතුනි. අන දැන් අකුසලේ විපාකට එනවා. සත්ව හිංසා අකුසලේ අම්මා තාත්තාට හිංසා කරපු අකුසලේ ධර්මයට හිංසා කරපු අකුසලේ අන්න දැන් මව් කුසට බැසගත් අය මොකද්ද හේතුව? අර පින මතක් වුණ නිසා උපාදාන පත්‍යා භව මව් කුසට බැස්සා. අන්න දැන් අකුසලේ විපාකට එනවා පින්නතුනි. ඒ අකුසලේ විපාක දෙද්දී කලල රූපය කාලයේම මේ කලල රූපය රෝගී වෙනවා පින්වතුනි. මේ කලල රූපය තියෙන කාලෙම සමහර විට ඒ කලල රූපය ගබ්සා වෙලා යනවා. එහෙම නැත්නම් රෝගී දරුවෙක් හැටියට ඒ දරුවා ලෝකෙට බිහි වෙනවා. ලෝකෙට බිහි වෙලා අම්මා මාස ගණන් අර බේබි රූම් එකේ තියාගෙන ස්පිරිතාලේ ඉන්නවා. දරුවා එක්කගෙන ගෙදර යන්න බෑ පින්වතුනි. ඇයි? අවසාන චුතිසිතට පිනක් මතක් වුණා. මනුස්ස ලෝකෙට වැටුණා. අප්‍රමාණෝ සත්ව හිංසාවන් නැවිලා විපාක දෙනවා පින්වතුනි. එනිසා මේ ළමා කාලෙදිම කෙනෙක් රෝගී භාවයට පත් වෙන්න ප්‍රධාන හේතුව තමයි එයා මනුස්ස ජීවිතයක් ලැබුවා. ලැබුවේ කුමක් නිසාද? අවසාන චුතිසිත පිනට අදාළව සකස් වුණ නිසා. නමුත් අන්න අකුසල් විපාකය ඇවිල්ලා රෝගී භාවයෙන් විපාක සකස් කරනවා පින්වතුනි. එතකොට මේ රෝගී භාවයයේ භාවී දරුවායේ මව් කුසට එන්නේ අම්මා තාත්තා පෙර ජීවිතේ සත්ව හිංසාවට අදාළ අකුසල් කරගත්ත නිසා පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබ ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නකොට බල්ලෙක් එනවා ගේ දොරකොඩට. දොරකොඩට එනකොට අම්මා කියනවා පුතේ ඔය සතාට පොල්ලකින් ගහලා නැත්තම් ගලකින් ගහලා එනවන්නේ කියලා. එතකොට අම්මා තුල චේතනාව සකස් වුණා මේ සතාට ගහන්න කියලා. අර දරුවා මුකුත් ගන්නෑ. අර කලක් අරන් අර සතාට ගහනවා. ලේ පෙරාගෙන සතා දුවනවා. මේවා විපාක දෙද්දී අනාගතේ අර අම්මාගේ කුසේ මර දරුවා ඉපදිලා දෙන්නාම දුකට පත් කරනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මයේ දායාද කොට ඉපදී කියලා. එහෙනම් නිරේතුරුව දකින්න ඕනේ මේ මනුස්ස සමාජය අනාගතේ බරපතල රෝගාබාධයන්ගෙන් ලක් වෙන සමාජයක් පින්වතුනි. මොකද අකුසල් මූලයන් වඩන්න වඩන්න සිල්පද විඳින්න විඳින්න මේවා විපාක දීමට අදාළ ලෝකයක් තමයි අනාගතේ බිහි වෙන්නේ පින්නතුනි. එනිසා නිරේතුරුව පින්නතුල්ලා දක්ෂ වෙන්න විවාහ වෙන්න ඉස්සෙල්ලාම Taman දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් විවාහයට පෙර ආතුවට ඊට සුදුසු ආකාරයෙන් සූදානම් වෙන්න පින්නතුනි. දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඉස්සෙල්ලා අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා ඒ උදෙසා ධර්මානුකූලව පේ වෙන්න පින්නතුනි. ඒ උදෙසා ධර්මානුකූලව පේ වෙන්න ඒ සාමි පුරුෂයයි බිරිඳයි නිරේතුරුවම මුළු මාසයක් පුරාවටම අදිෂ්ඨානයක් ඇති කරගෙන පංච සීලය තුල ශක්තිමත් වෙන්න ඒ මුළු මාසයේ පුරාම පුළුවන් තාක් තරම් බෝධි පූජාවන් සිදු කරන්න ඒ වගේම නිරේතුරුව ධර්මයේ තුල කුසලයේ තුල ජීවත් වෙන්න ඒ සෑම සංස්කාරයක් තුළින්ම මට පින්වත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගන්න. මොකද අනාගතයේ බිහි වෙන දරුවන් අප්‍රමාණ රෝගී භාවයන්ට පත් වෙන තියෙන අවස්ථා වැඩි. මොකද අකුසල් මූලයන් අප්‍රමාණ විදිහට වැඩෙනවා. දෙමාපියන්ට හිංසා කිරීම දෙමාපියන්ට උපස්ථාන නොකිරීම අප්‍රමාණ සිද්ධ වෙනවා. ධර්ම විනයට කරන්නා වූ අගෞරවයන් අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒ වගේම සත්ව හිංසාවන් කුෂිකර්මයේ කරන්න ගියත් gedara dora maduruwa karapottage beluwat nirayetuwa sattva hinsawan kara yana samajayak thamai anagathayedi goda nagenne. E nisa nirayeturu oba daruwek prarthana karanawa nan e sandaha avuma wasen maasayakwat dharmaanukoola peewimak siddha karaganna. Eveni peewimak thula pinata ladi pinata kemathi shaktimat daruma kalalayak pinwathullata laba ganime hakiyawa tiyena. එහෙම නැත්නම් ඔබලා ඒවා ගැන හිතන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහයන් වඩමින්
සීලයක් ආරක්ෂා කරන්නේ නැතුව සද්ධාමක් වඩන්නේ නැතුව ආම වශයෙන් බෝධි පූජාවක්වත් තියන්නේ නැතුව දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න ගියොත් පින්වතුනි එවැනි සංස්කාර සහිත දරුවන් කුසට බැස ගන්න පුළුවන්. එනිසා ඔබට මේ අවධානයෙන් මිදෙන්න තියෙන එකම කාරණේ තමයි දෙමාපියන් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර ආතුව ඊට අවශ්‍ය ධර්මයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න. එහෙම ධර්මයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්නේ නැතුව දරුවා ඉපදුනාට පස්සේ රෝගී වුණා කියලා ඔබට ඒ කාරණේ නම් කවදාකවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. එනිසා ඔබ දකින්න ඔබේ ඔබට දරුවෙක් වෙලා රෝගී දරුවෙක් බිහි වුණා නම් ඒ දරුවා ධර්මයක් හැටියටම දකින්න පින්වතුනි. ඔබ ඉදිරියේ ඉන්නේ ධර්ම රත්නයක් හේතුඵල ධර්මයක් සංස්කාරයන්ගේ යථා ස්වභාවයක්. ඔබේ අකුසල් සංස්කාරයක්. එනිසා ඔබේ අකුසල් සංස්කාරයක් නිසා ඔබට ලැබෙන රෝගී දරුවා ඔබ කැමැත්තෙන් බාර ගන්න දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. මොකද ඔබ කළා වූ දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබට නොකළා වූ දෙයක් නෙමෙයි ඔබ ලැබිලා තියෙන්නේ. කළා වූ දේ ඔබට ලැබෙද්දී ලැබුණ දේ සතුටින් බාර ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබේ අකුසල් විපාකයක් නිසා ඔබට එවැනි රෝගී දරුවෙක් ලැබෙද්දී ඒ රෝගී දරුවා නිසා ඔබ ගැටෙනවා නම් කේන්ති ගන්නවා නම් දේශ කරනවා නම් මීට වඩා භයානක අකුසල් සංස්කාරයක් උදෙසා ඔබ අකුසල් ජීවිතයට එකතු කරගන්නවා. එනිසා රෝගී දරුවෙක් වේවා රෝගී අම්මා තාත්තා වේවා සාමි පුරුෂයා වේවා නිරේතුරුව ඒ රෝගී පින්වතා ධර්මයක් හැටියට දකින්න. ඒ රෝගී පින්වතාව නිරයක් සතර අපායක් බවට පත් කරගන්න එපා. ඒ රෝගී පින්වතාව පන්සලක් ආරණ්‍යයක් බවට පත් කරන්න. පන්සලක් ආරණ්‍යයක් බවට ඒ රෝගී දරුවාව පින්වතාව පත් කරගෙන ඒ පන්සල ආරණ්‍ය තුලින් ඒ දරුවාට නිවැරදිව උපස්ථානය කරලා හැකිතා කුසල් හැකිතා පින කියන කාර්යයේ ජීවිතයට එකතු කරගන්න. එතනදී පින්වතුනි ඔය ප්‍රශ්නේ යම් හෝ විසඳීමකට අපිට එන්න පුළුවන්. නමුත් මේ විසඳීමත් తాවකාලිකයි කියන කාරණේ දකින්න ඕනේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ඔබේ දරුවා රෝගී භාවය නිසා ඔබ දුක් විඳිනවා නම් ඔබේ අම්මා තාත්තා රෝගී භාවය නිසා දුක් විඳිනවා නම් ඔබට ඔය දුකෙන් මිදෙන්න පුළුවන් ඔබ දරුවා කෙරේ කියන තෘෂ්ණාව අතහැරලා දාන්න. දරුවාව පෝෂණය කරන රෝගී දරුවාට උපස්ථානය කරමින් සංසාරේ නැවත මට දරුවෙක් එපා කියලා හිතන්න. දරුවා කියන අර්ථයේ දුක නම් සංසාරේ නැවත මට දරුවෙක් එපායි කියලා හිතන්න. මේ සාමි පුරුෂයා මේ සාමි දියණිය මගේ මේ රෝගී අම්මා රෝගී තාත්තා දුකක් නම් නැවත මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එපායි කියලා හිතන්න. එහෙම හිතලා දෙමාපියන් දරුවන් කෙරෙහි තෘෂ්ණාව හීන කරගනිමින් ඒ අයට කරන්න තියෙන උපස්ථානයන් ශක්තිමත් කරන්න. ඒ කුසල් සංස්කාරයන් ජීවිතයට එකතු කරගන්න. ඒ සංස්කාරයෙන් යුත් අනිත්‍යභාවය දකින්න. ඔබ දක්ෂණං මේ රෝගී කය මට එපායි කියලා දකින්න. මේ කය මේසා රෝගීව මට පීඩා කරනවා නම් මේ රූපය මේසා රෝගී වෙලා මට පීඩා කරනවා නම් නැවත මට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනසින් යොත් රූපයක් එපාය කියන තැන ඉඳන් රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. ඔතන තමයි සැබෑම සහනය සැබෑම ප්‍රතිඵලය පින්නතුනි. එනිසා ඔබ රෝගී භාවය නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙනවා නම් ඒ වේදනාවට බැඳෙන මොහොතක් පාසා නැවත නැවත රෝගී භාවයට අදාළ සංස්කාර ඔබ රැස් කරනවා. අර නකුල මාතා නකුල පියාට බුදුරජාණන් වහන්සේ කියනවා නකුල ඔය රූපය ඔය කය ඔය සතර මහා ධාතුව ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සතර මහා ධාතුවක්මයි. මේ බුදුරජාණන් වහන්සේගේ සතර මහා ධාතුවත් නිරතුරුව ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි නකුල. එනිසා මේ සතර මහා ධාතුව ලෙඩ වුණ දෙයින් මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය ලෙඩ වුණ දෙයින් නමුත් මේවා නිසා ඔබ හිත ලෙඩ කරගන්න එපායි කියලා කියනවා. හිත ලෙඩ කරගන්න එපායි කියන්නේ ඇලීම් ගැටීම් වලට යන්න එපා. ඔබ ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව උපේක්ෂාව තුළට එන ධර්මානුකූලව මතු කරගන්න. මේ රෝගී භාවය කියන්නේ මන් සංසාරයේ කළා වූ අකුසලයක්. මේක රටේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රශ්නයක්වත් ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නෙමේ. මේ රෝගී භාවය මම සංසාරයේ කළා වූ සත්ව හිංසාවක නැත්තම් දේශයේ වැඩිමේ ප්‍රතිඵලයක්මයි. එනිසා මා තුළින් මා ඇති කරගත්තා වූ මේ ප්‍රතිඵලය මං සතුටින් බාර ගන්නවා. මා සතුටින් බාරගෙන උපේක්ෂාව තුළ ඉඳන් මං නිරේතුරුව තව තව කුසල් දහම් පින ශක්තිමත් කරනවා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. රූපයේ අනිත්‍යභාවය දකිනවා. මේ රූපය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත නම්
මේ රෝගී භාවයේ මේසා කටුක දුකක් මට ලබා දෙනවා නම් නැවත මේ කය මට එපායි කියලා එයා දකිනවා. නැවත මේ රූපයක් එපායි කියලා දකිමින් එයා රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳපු තැන ඔබ සදාටම නිරෝගී භාවයට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතන තමයි ප්‍රශ්නේ අවසානය.